කොවිඩ් මරණ 700 ඉක්මවයි. තාමත්ම ශීඝ්‍රයෙන් රෝහල් පිරමින් පවතින නිසා සංචරණ සීමා උපරිම ප්‍රියාමාර්ග රජය විසින් මේ අවස්ථාවේදී ගත යුතුයි. කොවිඩ් රෝගීන්ට අලුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන. දිල්ලියේ ඇවිලෙන කොවිඩ් ගින්න. විවාදය මැද පළමු වතාවට සභාගර්භයේ දොරවල් විවෘත වෙයි. ජලපහරට හසු වූ මවක් සහ ළමුන් දෙදෙනෙක්. තුන් දෙනාම මාව දාලා ගියා. ශ්‍රී ලංකා එක් දින පිලේ නායකත්වයේ වෙනසක්. අද දෙරණ රාත්‍රී 6:55ට.